මම ජයනි අබේසේකර මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වගේම මාධ්‍ය වේදිකාවක් හැටියට කටයුතු කරන්නේ තරුණ ක්‍රියාකාරීන් හැටියට මම හිතන්නේ ඇයි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ කියලා පැහැදිලි කරා ශිහාන් මම හිතන්නේ මේක දේශපාලනිකව අපි හැමෝම පිළිගන්නවා ඉතාම තීරණාත්මක මොහොතක් දේශපාලනික විතරක් නෙවෙයි පොදු ජන අරගලය හැටියට ගත්තත් මේක තීරණාත්මක මොහොතක් මේක තීරණාත්මක වෙන්නෙම මට අනුව මම කල්පනා කරන දේ තමයි අපිට කවදාවත් පරාජය කරන්න බෑ කියලා අපි කල්පනා කරපු රාජපක්ෂවාදය වගේම මේ රටේ जातिवादे आगमवादे विशेष भिक्षुन विसिंग गोडनक जातिवादे आगमवादे वगेम सह एक सहयोग विमल वीरवंश गम पिगे मतवाद मेकत्म मे पुदन अरगल दियवेन यटभत्कर खटित सिद्धवेलाकार अपिटिताम हम पेहदील दकीना एक मंगिताने मूलिकत्व गे मेरटे जनता विशेष एम अदे अरगले प्रधान कोटस्कार बवटपत्लाने मेरटे तरुण प्रजाव एक विशेष एम अद मेवन को समाज मध्यम प्रवेश राजपक्षवादी निर्विंदने वेला समाज समाज के तरुण प्रजावाद बहु दिन पौगी खाले खताक्र बुदेतम टिकटॉक अखर दिन दल विन दिन तरुण प्रजावा किन्न के हब ये तरुण प्रजाव अद मे विविध सटन पाट अरगेन तमंट दन तंगली महापार टवेना मे अरगले बोरवाक मतक त्यागतम अपी एक बेरगा विसगा कारण की मट अनु मम हितना मे अरगले मंगिता खाट वकी बे अरगले आकृति आकृति निर्माण करोहत मोहत हटेट भारत मेक मे रटे तरुण प्रजाव तमंगे अदहस तमंगे मतवाद्यान तमंगेता पालने हतरासे तमाम पालने तत्ट एरहे मे पारट बहलीटे एक सटन पाट विना पुलवांग एक अपे अभी अरमुनाटते अपे आकृति मेन मेका मंगिता अपे काटवादी मम हितना विशेष बेरगा यम कारण मम अदहस्करे विशेषम मम हितना अर्पि अरगल भूमि अट एनो प्रचंडत्वे प्रजातंत्रवादी प्रजातंत्रवादी अट एरेहि प्रजातंत्रवादी विरोधी आंडुवक पराजयकरन्ने आंडुवक गिदरयावन्ने एवनि पालकयन गिदरयावन्ने प्रजातंत्रवादी प्रवेशयक्मै अपिट अनुगमनय करन्न सिद्ध वेन्ने कियला मम अद अरगल भूमियेन सीलु तरुण तरुणियन्ट सह सीलु देनाट कियनवा ए निसा निरप्रचंडत्वय अवहिंसावादयेन सामकामीव कोहोमद अपि अपे गमन यन्ने मे 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 अरगलय जयग्रहणय करा गेनियन्ने कोहोमद कियन एकट मम हितन्ने ලංකාව එක උදාහරණයක් කරගනිමු මේ 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 අරගලය තුල මහජන අරගලය තුල අපේ අරගලය තුල අනිත් කාරණාව තමයි අපි දන්නවා ඓතිහාසිකවම ජාතික කොඩිය පාවිච්චි වුණේ අද ජාතික කොඩිය වැනීම පිළිබඳව බොහෝ දෙනා කියනවා මේක මේ හුදු මේ ජාතික කොඩි වැනීම හරහා මේක පොඩි මේ නිකං සංදර්ශනාත්මක කාරණාවක් කියලා එහි යම්ති අනිත් පැත්තට තියෙන කාරණාව තමයි අපි දන්නවා ඓතිහාසිකවම මේක පාවිච්චි වුණේ ජාතිවාදී ආගම්වාදී වෙනුවෙන් ඒ ඒ ජාතික කොඩිය පිළිබඳව තියෙන නිර්වචනය මේ රටේ මේ දේශපාලන කණ්ඩායම් විසින් වෙනස් කරලා තිනවා. ඒ නිසා අද තරුණ කණ්ඩායම් වලට විශාල වගකීමක් තියෙනවා. මේ ඒ මේ ජාතික කොඩිය එසවීම එය වැනීම පිළිබඳ කාරණාවෙදී වෙන නිර්වචනයක් සපයන්න. අනිත් කාරණාව තමයි මම හිතනවා අපිට අපි තේරුම් ගත යුතු වෙනවා තරුණ ප්‍රජාවගේ අරගලයේ ඔවුන්ගේ සින්දු ඇතුලේ ඔබට හොයා ගන්න පුළුවන් ඔවුන්ගේ සටන් පාඩ විශේෂයෙන්ම ඒ සාගච්ඡාව දැනුවත් සාගච්ඡාව බවට පත් කරගන්න තරුණ කණ්ඩායම් හැටියට අපි කටයුතු කළ යුතු වෙනවා අපි අතර යම් සංවාදයක් ගොඩනගා ගත යුතු වෙනවා විශේෂයෙන්ම මේ තරුණිය ඔබට මතක් කළ යුතු දේ ආණ්ඩුවට කිව යුතු දේ තමයි හෙට ලයිට් දුන්නට හෙට වතුර දුන්නට හෙට තෙල් ටික දුන්නට ගෙදර යන කණ්ඩායමක් නෙවෙයි මේ ඇවිත් ඉන්නේ එළියට ඒ නිසා ඒ තෙල් ටික දී ලයිට් එක දීලා මේ ප්‍රශ්නේ බේරගන්න පුළුවන් කියලා ආණ්ඩුවේ පාලකයන් හිතනවා නම් කරුණාකලේක වැරදි. ඒ නිසා වුන් ඉල්ලන මූලික ඉල්ලීම ප්‍රධානම රාජපක්ෂවරු ගෙදර යන්න ඕනේ, ගෝඨාභය ගෙදර යන්න ඕනේ කියන එක. ඒ ඉල්ලීම යටතේ බොහෝ මූලධාර්මික කාරණා තිබෙන බව අමතක කරන්න එපා. ශ්‍රේහන් පැහැදිලිව කිව්වා වගේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කිරීම පිළිබඳ කාරණාව අතිශය බරපතලව මේ මොහොතේ මතුවලා තිනවා. අපිට දීර්ඝ කාලිනව කෙටි කාලිනව බොහෝ කාරණා තිනවා මේ තුල මතු කරගන්න පුළුවන්. විශේෂයෙන් බලය බෙදීම පිළිබඳ කාරණා වෙන්න පුළුවන්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගන්න
පිළිබඳ කාරණා වෙන්න පුළුවන්. මතුවලා තියෙන තත්ත්වය යටතේ නව නීති ප්‍රතිසංස්කරණ සකස් කර ගැනීම පිළිබඳ කාරණා වෙන්න පුළුවන්. ඒ සියල්ල මේ තුල මතුවෙනවා. හැබැයි මූලිකම දේ තමයි අපි විශේෂයෙන්ම 225 ගෙදර යන්න ඕනේ කියන එක ඉතාම ජනප්‍රිය සටන් පාඨයක්. හැබැයි තරුණයෝ හැටියට අපි කල්පනා කරන දේ තමයි ඒ ජනප්‍රිය සටන් පාඨයෙන් එහෙම කිව්වා කියලා මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩපිළිවෙලක්. ඒක වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාදාමයක් විය යුතුයි. විධායකය කියලා කියන්නේ තනි පුද්ගලෙක් පිස්සෙක් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය අපි අත්දකින්නේ. හැබැයි අඩු ගානේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ වෙලාව විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ දේශපාලන මතවාද තියෙනවා. මේක හරහා මේ අර්බුදේ පාර්ලිමේන්තුව ඇතුළට ගිහින් මේක එතනින් විසඳ ගන්න ඕනේ. තාම බරපතල පැහැදිලිව කියනවා. ඒ ප්‍රශ්නේ එතනින් විසඳ ගන්න නම් 19 19 තියෙන අඩුපාඩු අපිට සකස් කර ගන්න පුළුවන්. නමුත් මේ 20 අහෝසි කළ යුතුයි. විධායකව ජනාධිපති ක්‍රමයේ අහෝසි කළ යුතුයි. ඒ හරහා මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් කරා වඩා විනිවිද පෙනෙන වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් කරා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්න මේ මොහොතේ කටයුතු කරන්න ඕන. ජනාධිපතිවරයා හිතන් ඉන්නවා නම් ඔළු ගෙඩි මාරු කරලා තැන් මූණු ටික මාරු කරලා වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා. ඒ එහෙම ගොඩ දා ගන්න පුළුවන් තත්ත්වක දැන් ප්‍රශ්නය කියනක ඔබතුමා තේරුම් ගන්න ඕනේ කියලා අපි පැහැදිලිව අවධාරණය කරනවා. ඒ වගේම මම හිතනවා මීට එහාට ගිහිල්ලා මම මතක් කරන්න කැමති හදිසි නීතිය ගෙන ඒම පිළිබඳ කාරණාව තියෙනවා අපි ඉදිරියේ. හදිසි නීතිය කියලා කියන්නේ ආණ්ඩුවේ හදිසි නීතිය ගෙන එන ආණ්ඩුව ගන්න උත්සාහය ආණ්ඩුවේ පරාජයක් පරාජය ප්‍රකාශනයක් හැටියට අපි දකින්නේ. හදිසි නීතිය ක්‍රියාත්මක වුණු කිසිම අවස්ථාවක් මම අපි දන්නවා ඓතිහාසිකවම අපි ඒ හදිසි නීතිය ක්‍රියාත්මක වුණු මොහොතවල වල ඒ මුළු කාලයක් අපි මේ ජීවත් වෙලා තියෙන හදිසි නීතිය එක ඒ තුල අපිට මේ රටේ මර්ධනය ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා අපි ඉතාම හොඳින් දන්නවා. ඒ නිසා හදිසි නීතියට අත උස්සලා පාර්ලිමේන්තු ඉන්න 225 ගමට එන්න සූදානම් වෙන්න එපා කියලා අපි අවධාරණය කරනවා. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු ඇතුලේ මේ හදිසි නීතිය පරාජය කරන්න ඔබ සියලු දෙනා කටයුතු කළ යුතුයි. එහෙම පරාජය නොකර ආණ්ඩුවට තියෙන ඔබේ විරෝධය ඔබේ ඉල්ලාස්වීම ඒක සත්‍යයක් නම් ඒක ප්‍රකාශ කරන්න මේ හදිසි නීතිය අහෝසි කිරීමට ඔබේ අත උස්සලා. ඒක අපි තරුණයෝ හැටියට කරන ඉල්ලීමක් සහ අවධාරණය කරන කාරණාවක්. ඒත් එක්කම මම කල්පනා කරන දේ තමයි විශේෂයෙන්ම මේ වෙලාවේ මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම තියෙනවා. කරුණා කරලා මේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් ඇතුලේ සිද්ධ වෙන කාරණාවන් තොරතුරු නිල වශයෙන් මහජනතාවට දැනුවත් කරන්න අවශ්‍ය කරන යාන්ත්‍රණය සකස් කරන්න ඒ වෙනුවෙන් පියවර ගන්න කියලා. විශේෂයෙන් ඔබට කිව යුතුයි මේ පාරට අවසන් වශයෙන් ඔබට කිව යුතු දේ තමයි පාරට ඇවිල්ලා ඉන්න තරුණ ප්‍රජාව ඔබට සින්දු වෙන්න පුළුවන් බයිල වෙන්න පුළුවන් විගඩම් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒක යන්නේ ඒ ක්‍රියාදාමය ඉතාම අපි අවධාරණය කරනවා නිර්ප්‍රචණ්ඩත්වයෙන් මේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ අරගලය කරන්න කියලා. හැබැයි ඒ අවසානය දකින්නේ මේ අපි කියා සිටින දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ දිනා ගැනීම පිළිබඳ අරගලයක් දක්වා ඉදිරියට ගෙනහිල්ලා ලයිට් දීලා වතුර දීලා අපි පාර අපි අපේ අරගලේ නතර කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට සිද්ධ වෙනවා කරුණා කරලා ගෙදර යන්න ඕන කියලා අපි ඉල්ලා සිටින කණ්ඩායම කරුණා කරලා ගෙවල් වල යන්න කියලා විතරයි කියන්නේ රටින් පිට වෙන්න කියලා නෙවෙයි. ඔබ වගකිවිය යුතු බොහෝ දේවල් තියෙනවා. අධිකරණ කටයුත්තකට ඔබ සියලු දෙනාම භාජනය විය යුතුයි. නිසි පරීක්ෂණ වලට ඔබ සියලු දෙනාම භාජනය විය යුතුයි. හැබැයි ඊට මෙහා කිසිදු ආකාරයකට ඊට මෙහා වෙන කිසිදු ඉල්ලීමකට වෙන වෙනස්කම් වලට ප්‍රතිසංස්කරණ වලට අපි හිස නමන්නේ නැහැ. මේ රටේ ආර්ථික දේශපාලන නිසි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් මේ රටේ ජනතාවට අනාවරණය කළ යුතුයි. ඔබ මොනවද කරන්න කියන කාරණාව ඒ දිහා අපි බලන් ඉන්නවා. ඒක මහමග වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. ඔබේ මර්ධන වලට බය වෙලා ගෙවල් වල හිටියා කියලා අපි අකුලගෙන කටවහගෙන ඉන්නේ නැහැ. ඒ නිසා මේ අරගලය මේ රටේ තරුණ ප්‍රජාව අඛණ්ඩව ගෙනියනවා. සින්දු අතරින් ඔබ ඔබේ සටන් පාඨ පෙන්වන්න, සින්දු අතරින් මේ රටේ මිනිස්සු මොනවද කියන්නේ කියලා පාලකිනී ඔබ හොඳින් සවන් දෙන්න කියන ඉල්ලීමක මම අදහස් දැක්වීම අතර කරනවා. ස්තුතියි.